නිත්‍යනායක විරාත් කෝලි වගේම කණ්ඩායමේ ප්‍රබල තුන්ිරව ක්‍රීඩකයන් නැතුව ආසියා කුසලානය අපහසුකින් තොරව ඉන්දියාවට අරගෙන යන්න රෝහිත් ශර්මා සමත් වුණේ නායකයෙකු විදියට කණ්ඩායමට උපරිමය දෙන ගමන්. තරගාවලියෙන් පස්සේ ශර්මා කියලා තිබුණේ ඉස්සරහටත් ඉන්දියා කණ්ඩායමට නායකත්වය දෙන්න තමන් සූදානම් කියලා. අනිවාර්යයෙන්ම අනාගතයේ නායකත්වයේ කටයුතු කිරීමට මම සූදානම්. මේ තරගාවලියේ ජය ලැබුවා. ඒ වගේම මොකක්ද එන අවස්ථාව මම නායකත්වයේ දැරීමට සූදානම්. මම හිතන්නේ අපි මේ ප්‍රධාන තරගාවලියක් වන ආසියානු කුසලාන තරගාවලියේ සියලුම ගෞරව හිමි කරගත්තා. කණ්ඩායම මෙහෙවන්නේ කොහොමද කියලා මට අවබෝධයක් තියෙනවා. ජයග්‍රහණය අඛණ්ඩව ගෙන ආ යුතුයි. ගෞරවය අඛණ්ඩව පවත්වාගෙන යාම තමයි අභියෝගය. ආසියා කුසලානයට තමන්ට ලැබුණු කණ්ඩායම ගැන ශර්මා කියන්නේ මෙහෙම කතාවක්. අපි මෙම තරගාවලියට සහභාගී වුණේ තරුණ ක්‍රීඩකයන්ගේ සමන්විත කණ්ඩායමක්. ඒ වගේම මෙහි කාලගුණ තත්ත්වය ගොඩක් වෙනස්. ගොඩක් ක්‍රීඩකයන්ට මෙහි පරිසර තත්ත්වය පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ. කීප දෙනෙක් කලින් මෙහෙට ආවා. තවත් පිරිසක් එංගලන්තයේ සිට ආවා. ඒ වුණාට මම හිතනවා අපි මෙම තරගාවලියේදී සමස්තයක් වශයෙන් හොඳ සූදානමකින් හිටියා කියලා. ප්‍රතිවාදී කණ්ඩායම අභියෝගයක් එල්ල කළේ නැතත් තරගාවලියේ ඉන්දියාවේ කණ්ඩායම තිබුණු අභියෝගය ගැන ශර්මා කියන්නේ මෙහෙමයි. අපිට ප්‍රධානම අභියෝගය වුණා මෙම පරිසර තත්ත්වයේ යටතේ ශාරීරික යෝග්‍යතාවය පවත්වාගෙන යාම. අපි රඟපන්දු යවන්නන් පසුගිය තරඟ 5-6 තුල හොඳින් පන්දු යවුවා. ප්‍රතිහරඹයත් හොඳට තිබුණා. මැදපෙළ පොඩි ප්‍රශ්නයක් තිබුණා. මේ තරගාවලියේදී අපිට ජේෂ්ඨ ක්‍රීඩකයන් කීප දෙනෙක් අහිමි වුණා. ඇතැම් ක්‍රීඩකයන් විවේක ගන්නවා. ඒ නිසා අපිට පීඩනයේ පාලනය කරගන්න සිදු වුණා. අපිටත් පීඩනයේ කළමනාකරණය කරන අභියෝගය ලැබුණා. අපි හොඳට පන්දු යවුවා. හොඳට පන්දුවට පහර දුන්නා. උඩ පන්දු එකක් දෙකක් ගිලි වුණාට සමස්තයක් වශයෙන් හොඳට පන්දු රැක්කා. අපි ප්‍රතිකර ලයිස්තුවේ අංක 4 සහ 6 යන ස්ථාන පිළිබඳ තීරණයක් ගන්න තව තරඟ ක්‍රීඩා කළ යුතුයි. ඉදිරි තරඟාවලිය වලට ක්‍රීඩා කරලා ඒ තීරණය කළ යුතුයි. මම හිතන්නේ ලෝක කුසලානයේ දෙස බලා ඒ පිළිබඳ කටයුතු කිරීමට කාලය වැඩි. ඒ සඳහා ලෝක කුසලානයට පෙර තිබෙන තරඟාවලිය වල අවස්ථා ලබා දිය යුතුයි. ශර්මාට තරඟාවලිය තීරණ ගන්න ලොකු වාසියක් වුණා ධෝනි කණ්ඩායමේ හිටපු එක. ඒ කියන්නේ ශර්මාට ධෝනි ගැන තියෙන ලොකු ගෞරවයක්. ධෝනිගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මම සෑම විටම උත්සාහ කළේ පළමු තීරණයට එන්න. ඔහු අපිට බොහෝ අවස්ථාවලදී උපදෙස් දෙනවා. ඔහුගේ නායකත්වය යටතේ මම තරඟ රැසකට ක්‍රීඩා කර තිබෙනවා. ඕවර් 50 තරඟාවලියකදී ඔහුගේ අත්දැකීම් වඩාත් වැදගත් වෙනවා. ආසියා කුසලානයේ ශූරයන් තීරණය වුණු අවසාන පන්දු ආරයේ මහමුදුල්ලා යැවීම ගැන ප්‍රතිවාදී නායක ශර්මාට තියෙන මේ වගේ අදහසක්. මහමුදුල්ලාට අවසන් ඕවරේ යැවීමට හැකියාව ඇති බවට මට විශ්වාසයක් තිබුණා. මොකද ඔහුට ඊට පෙර BPL තරඟාවලිය දෙකේම තරඟ ජයග්‍රහණය කරලා අත්දැකීම් තිබුණා. පන්දු 6කට ලකුණු 6ක් ලබා ගන්න තිබුණේ. වේග පන්දු යවන්නේ යොදා ගත්තේ නම් පහසුවෙන් ලබා ගනී කියලා හිතුණා. ඒ නිසා පහරට ගොස් ලකුණු ලබා ගන්න පොළඹවලා දමා ගැනීම තමයි මගේ සැලසුම වුණේ. ඔහොම තමයි ඉන්දියාවේ වැඩ බලන නායක ආසියා කුසලානයත් නායකත්වයක් ගැන කියලා තිබුණේ. ඔයාලා හිතන්නේ ඉන්දියාවේ කණ්ඩායමේ නායකත්වයට වැඩි හොඳ කෝලිද ශර්මද? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔයාලට සුබ දවසක්.